දේශපාලනයේ යථාර්ථය දවස. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ලෝකෙන් උතුම් රට ලංකාවයි පෙරදිග ධාන්‍යාගාරය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, විවිධ නම් වලින් හඳුන්වපු අපේ රට අද දෙකොණ පත්වෙච්ච විලක්වක් බවට පත් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නේ කාටවත් පැහැරහරින්න බෑ. පුරවැසි ඔබට, ව්‍යාපාරික ප්‍රජාවට, නීති ශාස්ත්‍රයට, සමාජ ආයතනවලට, මාධ්‍යවේදීන් වන අපට, එපමණක් නොවේ රටේ පාලනකාරකාදීන්ට, අධිකරණ පද්ධතියට, සිවිල් නිලධාරීන්ට, රාජ්‍ය සේවකයන්ට අපි සෑම දිනාටම දැන් ප්‍රබල අභියෝගයක් තිබෙනවා. තවදුරටත් මේ රටේ පාලකයෝ නින්දෙන් ඇහැරුණා වගේ වැඩ කරනවා නම්, තවදුරටත් මේ රටේ පාලකයෝ ඊයේ වෙච්ච දේ අද අමතක කරනවා නම්, තවදුරටත් මේ රටේ පාලකයෝ පොඩි ළමයි වගේ වැඩ කරනවා නම්, මේ රටේ පුරවැසියාගේ කාර්යභාරය කුමක්ද අපි කතා කරමු. අද අපේ සංවාදයේට හොඳ පරිණත පළපුරුදු චරිත දෙකක් ඉන්නවා. එක් පැත්තකින් අපේත් ගුරුවරයෙක් වන මොහන් සමරනායක මහත්මයා, දේශපාලන විචාරකයෙක්, වගේම ජනමාධ්‍ය පිළිබඳව විශාල දැනුමක් තිබෙනවා, ජාත්‍යන්තර දැනුමක් තිබෙනවා. ඒකම ලැසිල්ද සිල්වා මහත්මයා පාර්ලිමේන්තුවේ අවුරුදු 20කට වැඩි කාලයක්, අවුරුදු 30ක් විතර ප්‍රධාන ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියක වශයෙන් වැඩ කළා. මේ පාර්ලිමේන්තුවේ කෙරුවාව හොඳට දන්නවා. දැන් මේ දෙදෙනාම සමාජ ක්‍රියාධරයෙ අපි සූදානම්. අපේ ප්‍රශ්නය, ඔබේ ප්‍රශ්නය දාන්න. මොහන් මහත්මයා, කරුණාකර අපට පැහැදිලි කරලා දෙන්න මේ වෙලාවේ නීතිය පිළිබඳව, අධිකරණ පද්ධතිය පිළිබඳව, විධායකයේ පිළිබඳව, ව්‍යවස්ථාදායකයේ පිළිබඳව පොදු මහජනතාවගේ තිබෙන්නේ අවිශ්වාසයක්, සැකයක්. මේ කොතරම් බරපතලද මේ වගේ රටකට? සැකයක් පමණක් නොවේ මම දකින විදියට. දැන් අද නුත් මේ මොහොතේ සමාජ මාධ්‍ය එක කැඩපතක්නේ සමාජය පිළිබිඹු කරන. සමාජ මාධ්‍ය පළවන සියලු දේ ඇත්ත කියන එක හෝ පරම සත්‍ය කියන එක නොවේ. ඒවායේ පළවන කරුණු සැලකිල්ලට ගත්තාම ජනතාවට සැකයක් පමණක් නොවේ පිළිකුලක් තිබෙනවා. මේ සමස්ත ක්‍රමයම යාන්ත්‍රණය පිළිබඳවම පිළිකුලක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය රටට ඉතාම බරපතලයි, හානිකරයි, ඉතා විශාල ව්‍යසනයකට. දැන් ඔබ දුටුවා මෑතකදී සියම් ප්‍රභූවරයගේ ගමන සඳහා මාර්ගයක් වැසූ විට වාහනවල සිටි පිරිස් පෙළඹවීමකින් තොරව, උසිගැන්වීමකින් තොරව එක දිගට නලා හැඬෙව්වා. මම දකින්නේ මේ ඉතා භයානක සංඥාවක්. ඊළඟ දවසේ ජනතාව නිරායුධව ඉස්සරහට එන්න පුළුවන්. පොලිසිය හමුදාව ඉස්සරහට, පාර්ලිමේන්තුව අභියසට, නැත්නම් ජනාධිපති මන්දිරයේ හෝ අරලීගහ මන්දිරයේ අභියසට එන්න පුළුවන්. එහෙම වෙලා තිබෙනවා. මෑත කාලීන සිද්ධියක් තමයි අරාබි වසන්තය. සරල සිදුවීමකින් ඒක පුපුරන්නේ. නමුත් ඒ පිටපස තිබුණ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩගැසෙමින් තිබුණු විරෝධය, පිළිකුල, අප්‍රසාදය, පීඩය ඒ පිටුපස තිබුණා. මම දකිනවා අපි එවැනි මොහොතකට ආසන්න වී තිබෙනවා. මේ නතර කර ගත යුතුයි අපේ රටේ දැවැන්ත ව්‍යසනයක් ඇතිවීම වළක්වා ගැනීමට නම්. හොඳ, තිලකරත්න මහත්මයා ඉංග්‍රීසියෙන් අපිට කතා කරනවා. දවස පටන් ගත්ත ගමන් දුරකථන මාර්ගයේ තා කාර්යබහුලයි. අපි ඔබට අවස්ථාව දෙනවා. ආයිබන් තිලකරත්න මහත්මයා, ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා ව්‍යසනමාත්‍යගේ ඉඳලා වර්තමාන දක්වා අගමැතිවරුන්ගේ නම් දිරුවෝ ඒ නම් අතරින් අදක්ම පාලකය කවුද කියලා ඇහුවා රට වෙච්ච ලන්න. ඊළඟට විධායක ජනාධිපති ජයාජනක මහත්තයාගේ ඉඳලා අද මේ මොහොත වෙනකන් ජනාධිපතිවරුගේ නන්තික ලියලා මෙයින් අදක්ම පාලකය කවුද කියලා පොඩ්ඩක් වෙන්න තෝරන කෙනෙක් තරහ උත්තරයක් දෙනවා. එවැනි දෙදෙනෙකුගේ සුසංයෝගයකින් අද මේ රට පාලනය වෙච්චි දැනටත් සිද්ධ වෙලා තියෙන මර විනාශය අතරට තවත් ඉදිරි යනකොට මේ රටට කුමකින් කුමක් වේදෝ කියන බයයි මාත්‍යෝ අපිට තියෙන්නේ. ඉදිරි මැතිවරණයෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා අපි වැඳලා ඉන්නවා ජනතාවගේ. බොහොම ස්තුතියි. අපේ අවිහිංසාවාදී විප්ලවයක් කරමු. අපට ඕන තරම් අතීත අත්දැකීම් තිබෙනවා. 71 තරුණ නැගිටීම, 88, 89, 83 කළු ජූලිය, ඊට පස්සේ අපි යුද්ධයක්, එකම LTT ත්‍රස්තවාදී සද්දමල තරුණ නැගිටීම්. අපි විශාල වශයෙන් පීඩාවට පත් වුණා. රෑ වැටුණු වලේ දවල් වැටුණා. අපි මේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමේ මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්ක. දැන් අපිට වෙන්න දෙයක් නැති වෙන්න දෙයක් නැහැ. Nothing to lose. හැබැයි අපිට නැගිටින්න ඕනේ අපේ දරු වෙනුවෙන්. ලැසින් මහත්තයා, මගේ මේ ප්‍රශ්නේ ඍජු ඔබට එල්ල වෙන්නේ කාරණාවක් නිසා. දැන්
මේ තොරතුරු දැනගන්න තිබුණු එකම මාධ්‍ය මාර්ගයේ ජනමාධ්‍ය මේ අපේ කට මේ දැන් ජනමාධ්‍ය අවස්ථා ගණනාවක් මර්ධනය කරන්න උත්සාහ කරනවා දැන් ගේනවා පිනල් කෝඩ් නැත්නම් දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ජනමාධ්‍යවේදීන්ට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම තහනම් කරන්නේ එක්කෝ හිරේ එක්කෝ දඩ එක්කෝ දෙකම දැන් මොකද්ද මේ සරසෙන් ආණ්ඩුව මේ අල්ලපනල් මේ අස්සේ මොකද්ද මේ කරන්න හදන්නේ මම හිතන්නේ මේක තමයි මේගොල්ලෝගේ දේශපාලනය. අත වශයෙන් දේශපාලනය කියන එක මට අර්ථ ගන්නවන්න පුළුවන් වෙන්නේ මෙතනදී පැහැදිලිවම මේ බලය අරමුණු කරගෙන ඕනෑම දෙයක් කරලා විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය බලය පතුරව ගන්න කිසියම් ආකාරයේ නීති අනීතික විදිහට පවරලා ඒ කියන්නේ පරිවර්තනය කරලා තමන්ගේ බලය අරමුණු කරගෙන කරන සටනක් අපි දැක්කා. ඒක තියෙන ගෝත්‍රික සමාජෙ නේද? බලන්නකො බරට් ඔබාම මහත්තයා යන අපූර්ව. බලන්නකො කැනඩාවේ දේශපාලනේ තියෙන විදිය. බලන්නකො අසලස ඉන්දියාව. අනිවාර්යයෙන්ම. ඒ ගෝත්‍රික දේශපාලනේ තමයි බලය ගන්න කැලෑ නීති පාවිච්චි කරන්නේ. දැන් අපිට මට කියන්න තියෙන්නේ දැන් 2015 ඇත්තෙන් අපි යම්කිසි විදියකට අලුත් ආණ්ඩුවක් පිහිට වෙව්වේ ඒ ගෝත්‍රික යම්කිසි දේවල් නිවැරදි කරන්න. අපි බලාපොරොත්තු වුණා 2015 ඒ ගෝත්‍රික යම් ආකාරයේ ඒ කාධිපති වෙන්න පුළුවන් පවුල් ආණ්ඩු වෙන්න පුළුවන් විවිධ නම් වලින් ඕක හඳින්නේ. ඒ වගේම අත්නෝමතික කිසියම් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු රටක් හැටියට අපි ආපස්සට යන්න දෙන්න බෑ. මොකද මේක හතරවෙනි ආණ්ඩුව. සමහර ආණ්ඩු ක්‍රමවස්තාව සඳහන් මාධ්‍ය හතරවෙනි ආණ්ඩුව. මම වංචා දූෂණ කොමිෂන් සභාවේ ඉන්නකොට ඔබතුමන්ලා බොහෝ විට මට නිරන්තරයෙන් කතා කරා. මට අවශ්‍යතාවය තිබුණේ නැහැ ඒ තොරතුරු කිසියම් විදිහට කරගන්න. නමුත් මට බැරි වුණා කිසියම් විදිහකට සත්‍ය වසන් කරන්න. ඇත්තෙන්ම ඒ කරුණු මාධ්‍ය හරහා රට පුරා ඒ පැතිරලා ගියා. රටකට මූලික වශයෙන්ම ජනතාව දැනුවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් මාතියේ. මම දකිනවා ඒක කළ යුතු දෙයක් ඒක තියෙන්න ඕන දෙයක් අනීතික දේවල් කරන නිසා තමයි පැහැදිලිවම මේ අවශ්‍යතාවය තියෙන්නේ මේ විවිධ නීති රීති ගෙනල්ලා එක්ක මුඛවාදම් දාන්න ඇත්තෙන් මේක වැරදි අර මෙතුමා කිව්වා වගේම අපි කැරලි කිහිපයකට මුණ දුන්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා අර්ථකථනය කරා කොයි මොනවා කරත් කවුරු මොනවා කරත් අවසානයේදී අපි දකින්නේ රටක අයිතිවාසිකම් සමුදායක් තියෙන ජනතාවට අන්තිමට තැරින් අහිංසක මිනිස්සු අහිංසක මිනිස්සු දෙමළ වෙන්න පුළුවන් එක මුස්ලිම් වෙන්න පුළුවන් එක කඳුකරේ ජනතාව වෙන්න පුළුවන් යාපනය වෙන්න පුළුවන් මාතර අහිංසක මේ දිනදා වේල ජීවිත අහිංසක මිනිස්සු දැන් අපි දැක්කා මේ මෑතකදී කරපු යම්කිසි රංගනය ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ වගේ දේවල් කරන්න බෑ. මොකද එහෙනම් මේගොල්ලෝ කරනවා. මොහන් මහත්මයා සමනාලයක මත ඔබ ජනමාධ්‍ය පිළිබඳව හසල දැනුමක් තිබෙන විද්වතෙක්. දැන් මේ මාධ්‍ය කන්ට්‍රෝල් කරන එක සමහර කාරණා අපිට ස්වයං විනයක් තියෙන්න ඕන සමහර. අපි මේ විනය රීති ආචාර දන් පද්ධතියකට වැඩ කරන්න ඕන. වල්බూరు නිදාසක් තිබිය යුතු නෑ. හැබැයි මේ පොඩි ළමයි නෙමෙයි අපි. හැබැයි මේ වෙලාවේ මේ ආණ්ඩුව සැරසෙන කුමක් සඳහාද? මට තරමක් පස්සට යන්න අවසර දෙන්න 2015 ජනවාරි 8 සමයට එදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු වත්මන් ජනාධිපතිවරයා ජනතාව හමුවේ තැබුව ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒකේ මාතෘකාව තමයි මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්. එහි තිබුණ පරිච්ඡේද 11ක්. 11වෙනි පරිච්ඡේදය තමයි හරවත් සහ යහපත් මාධ්‍ය නිදහසක්. එහි ආරම්භයේදීම කියනවා මම බලයට පැමිණි විට ජනමාධ්‍ය සහ තොරතුරු දැනගැනීමේ නිදහස උපරිම වශයෙන් සහතික කරමි කියලා. අද අපි මුණ පා තිබෙන ඛේදජනක තත්ත්වයට නිදහසින් පසු රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම එක් එක් ප්‍රමාණය අඩු වැඩි වශයෙන් වග කිව යුතුයි. නමුත් මා දකිනවා 2015 විශාල බලාපොරොත්තු ජනතාව හමුවේ ඇති කරමින් බලයට පැමිණි මේ රජය මගේ කියවීම ඒ සියලු දේ පොරොන්දු සියලු දේම පැහැරහැරියක් පොරොන්දු නොවූ දේ කළා. ජනමාධ්‍යයට සිදුවෙමින් තිබෙන්නේ ඒක. ආණ්ඩුව නොකළ දේ ජනතාව දැනගැනීම ඒ නිසා ජනතාවගේ ඇතිවන කෝපය තමන් වෙත පැමිණීම වළක්වා ගැනීම තමයි මාධ්‍යයට වැටබැඳීමේ අරමුණ වෙන්නේ. නමුත් මෙය නිරර්ථක අසාර්ථක
පාරාවල් අල්ලක් වන ප්‍රයත්න. ඇයි මේක මේ අපරාධ නඩු විධාන සංග්‍රහ අපරාධ මේ වරදක් බවට ගොනු කරන්න මම උත්සාහ දරන්නේ. ඒ තමයි බියපත් කිරීම සඳහා. බය කරන්න. බය කිරීම සඳහා මේක මෙවැනි අසාර්ථක පාලනයක් තියෙන සෑම රටකම ජනතා විරෝධයේ ඇවිලෙන විට එවැනි ක්‍රියාවලට පෙළඹිලා තියෙනවා. නමුත් ඒ ක්‍රියාවල් හැම විටම පාහේ බූමරංගයක් වුණා. ආණ්ඩු පෙරලෙනවතරනේ ආණ්ඩු පළවා හැරීම නෙමෙයි වඩාම බරපතල ප්‍රශ්නය වන්නේ. රට විශාල ව්‍යසනයකට ඇද වැටෙන්න පුළුවන්. මගේ කියවීම අනුව අපේ වැනි රටවල් තමන්ගේ ග්‍රහණයට ගැනීමට ලෝකය පාලනය කරන බලවතුන්ට අවශ්‍යයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන හැට මම යෝජනා කරනවා. මේ ඊයේ පෙරේදා එක්සත් ජනපදයේ ඩිෆෙන්ස් ඩිපාර්ට්මෙන්ට් එක සකස් කළ වාර්තාව. 2019 මැයි මාසේ මුල් සතියේ අමරිකානු නාවික හමුදාවේ ඉන්දු පැසිෆික් කලාපයේ ප්‍රධාන අනදෙන නිලධාරියා අඩ්මිරාල් ඩේවිඩ්සන් සෙනෙට් සභාව හමුවේ කියනවා ඉන්දු පැසිෆික් කලාපය අපිට හරිම වැදගත්. ඒකේ මර්මස්ථානය තමයි ශ්‍රී ලංකාව. අපි ශ්‍රී ලංකාව එකට සමග මිලිටරි සබඳතා වැඩි දියුණු කරගත යුතුයි කියලා. මෙන්න මේ නිසා තමයි අපේ ස්වාධීනත්වය අහිමිවීමේ අන්තරායක් තිබෙනවා මේ ව්‍යාකූල පරිසරය ඇතුළේ. ඉතින් මේ ජනතාව දැනගැනීම නිසා ඇතිවන කෝපය වළක්වා ගැනීමට තමයි මාධ්‍යවලට වාරණය දමන්නේ. මේක කේද හාස්‍ය විගඩම වෙන්නේ මාධ්‍ය නිදහස සුරකින බවට. ජනමාධ්‍යයන්ගෙන් විශාල දායකත්වයක් අරගෙන බලයට පැමිණි ආණ්ඩුවක් ආපසු ජනමාධ්‍යයට එවැනි පිළිතුරක් දීම ප්‍රහාරයක් තියෙනවා. හොඳයි, අපට ගහන්න ඕනේ මඩු වලිගේ නැත්නම් මදි මඩු වලිගෙන් ගහන්න ඕනේ මේ ආණ්ඩුවක් පත් කරගත්තට. ජනතාව දැනුමත් කරලා අපි තවදුරටත් ඔබ වෙනුවෙන් ඔබ අප විශ්වාස කරන්න. මේ විරාමෙන් පස්සේ අපි නැවත දවසේ හමු වෙනවා. දේශපාලනේ යථාර්ථය දවස දේශපාලනේ යථාර්ථය දවස එක්ක අපට හොඳ ආගමක් දහමක් තියෙන්න ඕනේ. ශිෂ්ට සම්පන්න සමාජයක් තියෙන්න ඕනේ. එක්ක අපේ ආර්ථිකය හොඳට යහපත්ව තිබෙන්න ඕනේ. කාටවත් අතපාන්න නැතුව, ආණ්ඩුවට අතපාන්න නැතුව, සමෘද්ධි ගන්න නැතුව, පින්පඩිය ගන්න නැතුව හොඳ කෙලින් තියන් වැඩ කරන්න. එක්ක අපට හුස්ම අරගෙන අපේ කියලා දෙයක් කර කියාගෙන වගාවක් බිමක් කරගෙන ජීවත් වෙන අවශ්‍ය සාමකාමී පරිසරයක් තියෙන්න ඕනේ. දැන් එන්නේ හැම පැත්තෙම මේ රටේ අහිංසක මිනිසුන් තලනවා. බදුවලින්ද, නඩුවලින්ද, පොලිසියෙන්ද, නීතියෙන්ද, හැම පැත්තෙම අපව තලනවා. තල්ල අපව බිත්තියට හේතු කළා. මේ පාලකයෝ මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි පාලකයන්ට කියනවා ඒ තරම් පහසු මාර්ගයක් නොවේ ඔබට. එනිසා ලැසිල් මහත්මයා, මම අහන්නේ ඔබෙන් අපි දැනගන්න කැමති වුණා ලසන්තව මැරුවේ කවුද කියලා. අපි දැනගන්න කැමති වුණා සියතට ගැහුවේ, සිරසට ගැහුවේ, කීත් නොවරලට ගැහුවේ කවුද කියලා. අපි දැනගන්න අතුරුදන් කළේ කවුද කියලා. තජුදීන්ව මැරුවේ කවුද කියලා. මේ ආණ්ඩුවට වගේ වගක් නැහැ. අපි ඊට පස්සේ දැනගන්න කැමතුණා මහබැංකුව බින්දේ කවුද, කවුද හොරු, ඇයි මහබැංකුව අධිපති අල්ලන්නේ නැත්තේ කියලා. ඇයි රණවීර වික්‍රමසිංහ මහත්තයා උසාවියට ගෙනල්ලා දඬුවම් දෙන්නේ නැත්තේ කියලා. අපි ඊට පස්සේ දැනගන්න කැමතුණා මේ රටේ මේ ත්‍රස්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන්ට ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්න තීරණ තීන්දු ගත්තේ කවුද කියලා. අපි දැනගන්න ඕනේ මේ රටේ මිනිස්සු හැටියට. අපිට අයිතියක් තියෙන අර වැලිකඩ හිරමැදිරියේ වෙඩි තියලා මැරුවේ කවුද කියලා. මේ ඔක්කොම මේ රටේ පාලකයෝ රටට කිව්ව අපි හොයලා දෙනවා කියලා. හැබැයි අර සජින් වාස් වගේ මහත්තේ රුපියල් 4000කට නිදහස් වෙනකොට තමන්ගේ වත්කම් ප්‍රකාශ දුන්නේ නැහැ කියලා පොල් ගෙඩියක් හොරගම් කරපු මිනිස්ත්‍රී විල්ලයක් වර්තන පාත්‍ර මිනිත්තු 15ක් පස්සේ. මෙහෙම නීතියට දුවන්න පුළුවන්ද මේ රටේ? මෙහෙම යන්න පුළුවන්ද? ඔබලා සිවිල් නිලධාරින් මේ රටේ. මෙහෙම යන්න පුළුවන්ද මේ රටට? ඔබතුමා පටන් ගත්තේ ආගමක් තියෙනවා. මට මතක් වුණා සබ්බ පාපස්සාකරණ බණ කියනවා නෙවෙයි මේක. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා. සචිනිත පරියෝදක් පටන් ඒ තමයි බුද්ධානුශාසනං. ඇත්ත වශයෙන් එතනදී කියන්නේ පැහැදිලිවම කිසියම් දෙයක් කරනකොට පියවිසිහියෙන් පව් නොකර කරන්න ඕන කියන එක. අපේ පාලකයෝ අපේ රට මෙච්චර කාලයක් බෞද්ධ නායකයෝ කියා ගන්නා මිනිස්සු තමයි මේ රට පාලනය කරන්නේ. දේව වසතු කාලේ නෑ. රට අවසානයේදී ඒගොල්ලෝ අද දාලා තියෙන විශේෂය
දැන් කිව්වා අපි දකිනවා රටේ නීතිය ආධිපත්‍ය ස්ථාපිත කරන එක නීතිය පාලනය බල ගන්න නැහැ කිව්වා දූෂිතය අල්ලන්න නැහැ කිව්වා ওই කියපු මිනි මරු මර කිසිදයක් උනේ නැහැ අවසානයේදී අපි බලාපොරොත්තු වුණ දේ නෙවෙයි ඒගොල්ලෝ කරේ ඒගොල්ලන්ට අවශ්‍ය දේ මම දකින්නේ මේ දේශපාලනය එදා ඉඳලම කාලයක් තිස්සේ අපි ගත්තොත් 1977 වගේ කාලයන් පද වෙන තුරු 94 ඕක කිව්වා ඊට පස්සේ 2005 2000 මාතක ධර්මිෂ්ඨ රාජ්‍යයක් කිය. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ අපිට හැමදාම වරදින්න බෑ මොහන් මහත්මයා. අපිට මෙහෙම වරද්දන්න දෙන්න බෑ. අපි මොකද ඔබ 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 වීරත්වයෙන් අදහන මහින්ද රාජපක්ෂ බලන්න කොයි පෙරේද හිනාවේ වී රණවික්‍රම සිංහ මහත්තයාට කතා කරපු හැටි. ඔබලා වීරත්වයේ ආරෝපණය කරන මිනිස්සු දැන් බලන්නකො නිහඬ වෙලා ඉන්න හැටි. කො බැසිල් රාජපක්ෂලා කො ගෝඨාභය රාජපක්ෂලා. ඒ මිනිස්සු මේ රටට ඇවිල්ලා දැන් ඇත්ත කියන්න ඕනේ. අද කවුරුත් නැහැ. කවුරුත් නැහැ. පොහොට්ටුවේ අය වෙන තැනක සම්බන්ධන තව තැනක හකීම්ලා තව තැනක කොහොමද මේ නමදන එකතු වෙලා ඉල්ලස්වීම් ලිපි දෙන්නේ කවුද මේ සැපටාච් කරන්නේ මේ ආණ්ඩුව කරන්න දෙන්නේ නැත්තේ කවුද ජනාධිපතිතුමාට කියන්න බෑ මෙහෙම මම දන්නේ නැහැ කියලා මොකද්ද මේ රට මම නිවැරදි කිරීමකින් පටන් ගන්න මම මහින්ද රාජපක්ෂ වීරාභිවාදනය කරන්නේ නැහැ මගේ දේශපාලන කියවීම අනුව එක්තරා මොහොතකදී තෝරා ගැනීමට තිබෙන විකල්පය ලෙස මම දුටුවේ ඔහු ඒ නිසා මිසක් ඔහු පරිපූර්ණ කෙනෙක් කියන විශ්වාසය නෙමෙයි ඇත්තම ප්‍රසන්න මගේ දේශපාලන දැක්මෙන් බොහෝ ඔබට යන එකක් මම ඒක මෙතනදී කතා කරන්නේ නැහැ ඊළඟ මොකද මම මගේ කියවීම තමයි මට ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් 2015 ආණ්ඩු පෙරළිය පිටුපස හිටියා විවිධ බලවේග ජනතාවට අවශ්‍ය වුණේ එකක් ඒ බලවේගවලට අවශ්‍ය වුණේ තව එකක්. කවුද මේ බලවේග? මම අඳුන ගන්න විදිහට මේ රටේ දේශපාලන පක්ෂ දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ඊළඟට සාමාන්‍ය ජනයා නොදකින මහා බලවතුන් පිරිසක් එක පිටපස්සේ හිටියා. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ඉන්දියාව. 2016 අවුරුද්දේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශනයට පූර්විකාවක් ලියන එදා සිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි කියනවා අපි රටවල් තුනක ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය සඳහා ඩොලර් මිලියන 585ක් වැය කරා. කවුද රටවල් තුන මොනවද? ශ්‍රී ලංකාව, නයිජීරියාව, මියන්මාරය. මෙන්න මෙතන තමයි මම දකින මූලික වරදක්. ජනතාවගේ සිත්සතන් හැඩගැස්වා ඔවුන් කලක සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයේ තිබුණු අලහපත් ලක්ෂණ උපරිම ලෙස කළමනාකරණය කරමි. එතකොට මේ බලයට ආවේ විවිධ අරමුණු සහිත කණ්ඩායම් වලින් සමන්විත ආණ්ඩුව. ඒ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ තිබුණේ අර රට හමුවේ තිබූ නැතිවරණ ප්‍රකාශනවල මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම නොවේ බලයට පැමිණීමට සහය වූ කණ්ඩායම් වල අභිලාෂයන් සපුරාලීම ඒව තමයි මේ එකිනෙක ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ මේ ගැන රටට කියන ජනමාධ්‍ය මර්ධනය කළ පුළුවන්ද මේ වැඩේ කරන්න ඉංග්‍රීසි මාධ්‍ය දමිළ මාධ්‍ය සිංහල මාධ්‍යෙන් මේ ලෝකේ අතරගෙනලා පෙන්නන දැන් මාධ්‍ය මට්ටු කරන්න එක පැත්තකින් ලෑස් වෙනවා මේ පනත්න ගෙනල්ලා දැන් ඒ මේක හරි තවම බරපතල ප්‍රශ්නය ඒ අය කියනවා ජාතිවාදී වෛරය අවුලුවන අසත්‍ය ප්‍රකාශ කරන කවුද මේක නිර්ණායකය හදන්නේ ජාතිවාදය අවුලුනවා කියන එකෙන් කුමක්ද අදහස් වෙන්නේ ඒකට තිබෙන අර්ථකථනය කුමක්ද දැන් මේ රටේ පාලකයෝ පෙළඹිලා තියෙනවා ආණ්ඩුවට එරෙහිව කතා කරන සෑම කෙනෙකුටම ඔය ලේබලය අලවන් දැන් ඒ ලේබලය අලවලා නිකන් ඉන්නේ නැහැ ඉරගියට දාන්නටත් අනපනත් සකස් කරමින් සිටිනවා මට මොහොතක් දෙන්න එක උදාහරණයක් කියන්න මේ කොයිතරම් අන්තයකට යනවද ඔබට මතක ඇති ඔබ බොහොම ක්‍රියාශීලී මාධ්‍යකරුවෙක් නිසා මතක ඇති අපේ රටේ අල්ලස් කොමිසමේ කලින් හිටිය අධ්‍යක්ෂ ජෙනරාල් වරියක් ඒ මහත්මියට විරුද්ධව විපක්ෂය පැමිණිල්ලක් කළා දිල්රුක්ෂ මහත්මිය හරි මම නම් සඳහන් කරන්න අකමැති පුජ්‍යලින්ගේ කතා බහේදී අර රචන් තියෙනවනේ කියමනම් කවුද හරි නොව කුමක්ද හරි කියා සිතන් කියලා මේ ඊශ්‍රායලයේ පළමුවෙනි අගමැතිගේ කියමනා ඩේවිඩ් බෙන් ගූරියන්ගේ අපි එහෙම සමාජයේ දෙස බලන්න උත්සාහ කරන මේ පැමිණිල්ල කළ විට වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් කිව්වා ඒ පැමිණිල්ල කළ සියලු දෙනා ජාතිවාදීන් කියලා
ඒ තරමට එහෙම තමයි කතාගෙන ඕම් ජාතිවාදී ජාතිවාදීන් වෙන්නේ නැහැ. දැන් රජයේ ඉන්න ජාතිවාදී අදහස් තිබෙන මිනිස්සු. නම් මම දකින විදිහට මේ මොහොතේ කවුද මේ ජාතිවාදී? කොයි දේශපාලනඥයද කියලා තියෙන්නේ දෙමළ මිනිස්සු මරන්න ඕන, මුස්ලිම් මිනිස්සු මරන්න ඕන, ඔවුන් මේ රටින් පළවාරිනෝ කියලා. මම ඒ තරම් අන්තයට ගිය කණ්ඩායමක් දකින්නේ නැහැ. එක්තරා අවධියක හිටියසන ඔබ සමහරට ඉපදිලා නැතුව ඇති ඉස්සර හිටියා තිබුණ පක්ෂයක් ජාතික විමුක්ති පෙරමුණ ජනතා නෙවෙයි. ඒකේ නායකයා කිව්ව එක වෙලාවක අන්තිම දෙමළ මිනිසාගේ හමෙන් සපත්තුවක් සෙරප්පුවක් හදලා පළඳිනකම් මට නිින්ද යන්නේ නැහැ. දෙමළ සමාජයේ නායකයෙක්ගේ බිරිඳ කිව්ව ප්‍රසිද්ධියම අන්තිම සිංහල මිනිසාගේ හමෙන් සෙරප්පුවක් හදලා පළඳිනකම් නිින්ද යන්නේ නැහැ කියලා. අද එහෙම කියන අය නැහැ. එදා ඒ කියපු එදා එදාමනේ වැරදි නිවැරදි කරන්න තිබ්බේ මහින්ද මහත්තයාට හරි මෛත්‍රී මහත්තයාට හරි චන්ද්‍රිකා නෝනට හරි මොහන් මහත්තයෝ එදාම දාන්න තිබ්බ කටබඳින නීතියක් පාලකයන්ට වර්ගවාදය ආගම්වාදය ජාතිවාදය රටේ කතා කරන්න බෑ කියලා. දියුණු රටවල එහෙමයි නීතිය හැදුවේ. හැබැයි ලැසිල් මහත්තයෝ තව මිනිත්තු දෙකයි මට තියෙන්නේ. මේ වැඩපිළිවෙලට ඔබ ඉන්නේ කාන්තේක. මොහන් මහත්තයෙන් තවන් ඔබලා වගේ බුද්ධිමතුන් එක තැනකට ඇවිල්ලා මේ රටේ පාර්ලිමේන්තුවේ ආසන පහක් අරන් දෙන්න අපිට 225 අල්ල නටවන්න. කො අපිට එහෙම නායකයෝ නැහැනේ. කොම වැඩසටහනක් නැහැනේ. මම හිතන්නේ ඔක්කොම ප්‍රධාන ධාරාවේ මව්පක්ෂ දෙකේ හොර නැව යන්න බවට පත් වෙන. ඇයි ඒ? නමුත් මිනිස්සු ජනතාව අවසානයේදී බලාපොරොත්තු තියාගෙන ඡන්ද දෙනවා. මොකද හේතුව ජනතාව ඒ තරමට අසරණයි. නමුත් දැන් ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙනවා යථා කාලයේදී ඒ thinking ඒ pattern එක වෙනස් වෙන්න ඕනේ කියලා. මම දකිනවා රටක් හැටියට මේ රටේ සදාචාරවත් යම් කිසි නායකයෝ පහළ වෙන්න ඕන. අපිට ලැසින් මහත්තු කරුණා කළා ප්‍රායෝගික උත්තරයක් මේ තත්පර 30 දෙන්න. අපි වටේ යන්නේ නැතුව කෙලින් කතා කරලා සම්පූර්ණ එක අපිට මහින්ද මහත්තයා ෆේල් නෑ අපේ මහත්තයා ෆේල් සියලුම මහත්තුතුමා ෆේල් මේගොල්ලන්ගේ පරිණත බව දැන් ඉවරයි අලුත් යුගයක් පුනරුදයක් මේ රටට ඕනේ ඕනේද නැද්ද අනිවාර්යයෙන්ම ඒක කවුද ගේන්නේ නෑ මෙහෙමයි ඒක රටේ යනවා බලන්න ආයෙත් එනවානේ පොඩ්ඩක් හසේ වැටෙන්න බෑ අපි දැක්කොත් මෙතුමා කිව්වා වගේ විශේෂයෙන්ම අද රටේ සමාජ දානවල හැමතැනම නෑ ඒක තිවරණයක් කලින් ආවොත් ජනාධිපතිවරණයක් තියෙනවා කලින් ආවොත් වෙන්නේ මේගොල්ලොන්ට අවශ්‍යතාවය සිංහල මිනිහා දෙමළ මිනිහා මුස්ලිම් මිනිහා සමගි කරන්න වැඩ සහනක් අනිවාර්යයෙන්ම මේ රටේ ආර්ථිකයේ මිනිසුන් නිකුත්වන වැඩ සහනක් නැහැ අපේ රටේ ආසියාවේ මෙච්චර සල්ලි ගේනවා ඇඟලුම් කර්මාන්තේ මෙච්චර ගේනවා පරිප්පුලි මෙච්චර ගේනවා කියන්න කෙනෙක් නැහැ මොකද්ද මේ රට මොන මාතෙ මුත්තම අපි කොතනද හිත ගන්නවා අපි මොඩියෝද මගේ උත්තරය ඉතාම කෙටියෙන් ජාතික ස්වාධීනත්වය සුරකින ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගෙන ඒ ආර්ථිකයේ ඵලය සාධාරණ ලෙස බෙදී යන ක්‍රමයක් සකසන සියලු දෙනාට යුක්තිීතු කරන හැම ජන කොටසකටම සමාන අභිමානයෙන් සමාන ඉඩපස්තා ඇතිව සමාන ගෞරවයෙන් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීමට සලස්වක් තිබෙනවායි කියන විශ්වාස කරන තැනත්තා තමයි මම තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ. සලස්ව ක්‍රියාත්මක නෝ අප කතරගම යන එකන් ගියා මෛත්‍රී මහත්තයා. රනිල් මහත්තයා කිව්වා ස්ථාවර රටක් මෛත්‍රී යුගයක් ඔක්කොම අරන් ආවා. අරන් ගියේ නැහැ. ඔවුන්ට දඬුවම් දෙන්න බැරිද පුරවැසියට? තමන් දෙන මැනිෆෙස්ටෝ එක ඇප්ලයි කරේ නැත්තම් මම කියන දේ රටට කළේ නැත්තම් දඬුවමක් නැද්ද මහත්තයෝ මේ නෝකෙල හිතේ මොන් මහත්තයා. දැනට තියෙන දඬුවම තමයි අප ඉදිරියේදී ඊළඟ තෝරා ගැනීමේදී එවැනි පිරිසට මම හිතන රටක් හැටියට සමු ගන්න අවශ්‍යයි සමාවන්න මේ සංවාදය ඔබටයි මේ සංවාදය ඔබට අපි සමු ගන්නවා ප්‍රවෘත්ති බලන්න සූදානම් සුබරාත්‍රිය ඇත්ත වශයෙන්ම එවැනි දේශපාලනයේ යථාර්ථය දවසේ